ලෝකේ වගේම ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර දුම්රිය මාර්ගයක් තමයි කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය කියන්නේ. ඉතින් මේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් මෙම දුම්රිය මාර්ගයට නව අංග සම්පූර්ණ දුම්රියක් එකතු වෙනවා. ඒ තමයි දුම්හිඳ ඔඩිසි දුම්රිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සිය මංගල ගමන ආරම්භන දුම්හිඳ ඔඩිසි පිළිබඳවයි අද අපි ඔබට තොරතුරු ගෙනෙන්නේ. සියව සැමරු වෙනුවෙන් දුම්හිඳ ඔඩිසි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ ගමන් ආරම්භ කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම දුම්රිය ගමනට මාධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිටිනවා. දුම්හිඳ ඔඩිසි දුම්රිය ආසන 44 බැගින් වූ මැදිරි 4කින් සමන්විතයි. තුන්වන පන්තියේ මැදිරියක්, දෙවන පන්තියේ මැදිරියක් හා ආපන ශාලාවක්ද මෙහි පවතිනවා. රථ සංවත්සරය වෙනුවෙන් දුම්හිඳ ඔඩිසි දුම්රියට අමතරව නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා තවත් සුඛෝපභෝගී දුම්රියක් වන වයිස්රෝයි ධාවනය කෙරෙනවා. අපේ රටේ ස්වභාව සෞන්දර්යය ආශ්චර්ය විදහාපාන මඩරම් ස්ථාන රසක් ඔබට දැක බලා ගන්න පුළුවන් මේ බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දුම්හිඳ ඔඩිසි දුම්රිය ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් හැමෝටම. දැන් මේ මොහොතේ මා රැඳී සිටින්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6226ක උසින් පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ උසම දුම්රිය මාර්ගය. දුම්රිය දෙපාර්තමේන්තුව අද දිනේ සිට දුම්හිඳ ඕඩීසී කියලා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් දවසක් අර දවසක් ධාවනය කිරීම ආරම්භ කරනවා. ඊට අතිරේකව අපේ රටේ වඩාම සුන්දර දියඇලිය හා ඉතා විශාල සංචාරක ආකර්ෂණය සහිත පරිසර පද්ධතිය පවතින බදුලු පුරවරයට විශාල අගයක් එකතු කරන ආකාරයට ගැලෙක්සි ෂෝ කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු හා කාර්මික ශිල්පීන් විසින් නිර්මාණය කර දුම්රියක් බණ්ඩාරවිල සිට දෙමෝදර දක්වා දිනපතාම ධාවනය වේ. සියවසක් සැපිරෙන අවස්ථාවෙන් පසු ඒ පළාත්වල විශාල සංවර්ධනයක් ඇති කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවට දායක වෙන්න පුළුවන්කම ලැබෙනවා. සැමරුම් උලිලට සමකාමීව තවත් විශේෂ දුම්රියක් බදුල්ල හා අවට දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි ධාවනය කෙරෙනවා. එනම් වට ආවරණයෙන් තොර වූ කැලිප්සෝ නම් විශේෂ නැරඹුම් පහසුකම් සහිත දුම්රියක් ධාවනයට කෙරෙනවා. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්හිඳ ඔඩිසි දුම්රියට විදේශිකින්ගේද ආකර්ෂණීය යොමුව තිබෙනවා. මම ශ්‍රී ලංකාවට ඇවිල්ලා දැන් දින කිහිපයක් වෙනවා. ජනතාව හරිම මිත්‍රශීලී. මෙම දුම්රිය ගමනේදී සුන්දර ස්ථාන දැක බලා ගන්න මට පුළුවන් වුණා. ශ්‍රී ලංකාව ඉතාම ලස්සන රටක්. මේ දුම්රිය ගමන අපිට හරි විශේෂයි. සුන්දර ස්ථාන රැසක් දැක බලා ගන්න මෙහිදී අපිට අවස්ථාව හිමි වෙනවා. I visited 99 countries and I really wanted to go to Sri Lanka all the way. මම රටවල් 99ක සංචාරය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරයට තියෙන කැමැත්ත නිසා තමයි මම මෙහි ආවේ. මේ දුම්රිය ගමන ඉතාමත් සුන්දර අත්දැකීමක් කියලා මට දැනෙනවා. මම ලෝපුරා සංචාරකයන් සියලුම දෙනාට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවට පැමිණෙන්න කියලා. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා ආකර්ෂණීය සේවාවක් ලෙස මෙම සියවස් සැමරුම් විශේෂ දුම්රිය ධාවනය කිරීමවා. සේවා සැමරුම් වෙනුවෙන් සමරු මුද්‍රයක් නිකුත් කිරීමතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.